නරේන්ද්‍ර සිංහ රජ දවස මහනුවර කවිකාර මඩුවෙන් සතුන් පිළිබඳව වන්නම් ලියවෙන විට ඇතෙකුගේ ගමන් විලාසය ගැනත් වන්නම් ලියවෙනවා ඇතෙක් යන එන විදිහ දකින්න පුළුවන් හොඳම විදිහ නම් ඒ මහනුවර ඇසළ උත්සවය ඇසළ උත්සවයේදී ඇතාගේ තේජාන්විත ගමන් විලාසය දුටු නිසා එලෙස සංගීත පද ලියවෙනවා ඇතෙක් යනු පූජනීය වස්තුවක් ලෙස මේ විශ්වයේ ඉතිහාසගත වෙනවා අලියතුන් පිළිබඳ ඉතිහාස කතාව මෙතනින් ආරම්භතයි කියන්නට අපට සාක්ෂි නැතත් ප්‍රාග් ඓතිහාසික යුගයේ තෙක් දිවෙන ඉතිහාසයක් වුණට තිබේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් කියවෙන මැමත් නම් සත්වයා ඊට කදිම නිදසුනකි අද මෙහිමත විසිර සිටින දවන්තම ශීර්පාය සත්වයන් ලෙස සැලකෙන අලියතුන් जीव लक्षण अनुव प्रधान वशेन कोटस देककट बेदे ए अफ्रिकानु सह आसियानु यान कोटस देकाय आसियानु अलियतुंद अनु कोटस तुनकट बेदे ए इंडियानु सुमात्रा सह लांकिक यानुवेनि ए अतरेनुत वडात सिद्गन्ना अलियतुन से सलकिन्ने एलिफस मैक्सिमस मैक्सिमस यान विद्यात्मक नावेन हैंदिन्वेन ශ්‍රීලාංකික අලියතුන්ය ශ්‍රී ලංකාවේ අලියතුන් අතරින් රුහුණු සහ ඌවේදී අපට හමු වන විශේෂයක් ලෙස කුරු අලියතුන් හඳුනාගත හැකියි අනිකුත් අලියතුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වීම ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයයි අලියතුන් යනු ආසියානු සංස්කෘතියේ ප්‍රබල මංගල ලකුණකි බුදු සිරිතේ හින්දු ආගමික ප්‍රබන්ධවලත් බොහෝ අවස්ථාවල ඔවුන් සංකේතගත වැති අතර චිත්‍ර මූර්ති කැටයම් ආදී කලා ශිල්පවලදීද ප්‍රබලව ඔවුන්ගේ රුව භාවිතව තිබේ. එමෙන්ම අලියතුන් සහ මිනිසුන් අතර සබඳතාවයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. රජ දවස සිවරංග සේනාවේ ප්‍රබල තැනක් ඇතුළට හිමිවීමද පසුකාලීනව මිනිසුන්ට කළ නොහැකි බර වැඩ සඳහා අලි ඇතුන් යොදා ගැනීමද ඒ බවට සාක්ෂි දරයි. නූතන සත්ව විද්‍යාවකින් විවිධ හේතු සාධක මුල් කර ගනිමින් අලි ඇතුන් වර්ගීකරණය කළද ශ්‍රී ලාංකීය අපටම ආවේණික ක්‍රමවේදයකට අලි ඇතුන් කුල 10කට වෙන්කොට දක්වයි. අබිදානප්ප දීපිකාවට අනුව කලාවක ගංගෙය්‍ය තඹ පයාදර පිංගල හේමන්ත උපෝසත සද්දන්ත ගන්ධ මංගල ඒ කුල 10යි ශ්‍රී ලංකාවේ අලියතුන් දැක ගැනීම සහ ඔවුන් ජනතාවට දැක බලා ගැනීමට සැලැස්වීමේ මූලික ක්‍රමවේදයක් ලෙස මෙරට තිබුණේ යයි සැලකෙන ඇත්ගාල හැඳින්විය හැකියි වඩාත් කතාබහට ලක් වූයේ මඩුවන් වල දිසාවේ ආරම්භ කොට ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොළමුරේ දක්වා පවත්වාගෙන පනාමුරේ ඇත්ගාලයි. එය වඩාත් ජනප්‍රිය වූයේ ඇත්ගාලෙන් සිය වර්ගයාට නිදහස ඉල්ලා සටන් කර දිවිතුන් පනාමුරේ ඇත් රජා නිසා වෙනි. අද වන විට විධිමත් ක්‍රමවේදයකට සැකසුණු වනජීවී ස්ථාන අභයභූමි ආදිය තුලින් අලියතුන් රැකගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ. ඒ අනුව අද වන අලියතුන් ගහණය 5800ත් 5900ත් අතර ප්‍රමාණයක් වන අතර හීලෑ අලියතුන්ගේ සංඛ්‍යාව 145ක් පමණ වන අතර ඒ අතර ඇතුන් 20ක් 25ක් පමණ වෙයි. මෙම අලියතුන් ප්‍රමාණය මීට වඩා විශාල සංඛ්‍යාවක් වීමට තිබූ අවස්ථාව ඇද්දල ජාවාරම මෙන්ම ඉංග්‍රීසි පාලන යුගයේ විශාල වශයෙන් අලියතුන් ඝාතනය නිසා වැළකින. අලියතුන් හිමියෙකු වීම සමාජය තුල විශේෂිත කීර්ති නාමයක් සහ ගෞරවයක් පිළිබඳ සාධකයක් වීම හීලෑ අලියතුන් ගැන කතා කිරීමේදී පැහැදිලිවම පෙනේ. හීලෑ අලියතුන් මේ වන විට අපේ ප්‍රධානතම සංස්කෘතික දෘශ්‍ය සාක්ෂ්‍ය වන පෙරහැර සඳහාම පමණක් යොදා ගන්නා බවද පෙනේ. මහනුවර ශ්‍රී දළදා පෙරහැර ඊට හොඳම සාක්ෂියයි.
ඒ අනුව එම පෙරහැරේ දලදා කරඬුව වඩම්මන ඇතාටද එවන් වූ සුවිශේෂ තැනක් හිමි වේ. ඇතුන් කවදත් පූජනීයයි. ඇතා පූජනීය වෙන්නේ දලදා වහන්සේ පෙරහැරේ රැගෙන යාමත් එක්ක. දුටු දුටුවන් අනේක විද සාදුනාද පවත්වන දුටු දුටුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන ලංකාවේ ඇතිකු වී නම් ඒ මාලිගාවේ හිටපු රාජා ඇතා පමණයි අදටත් රාජා ඇතා මිනිසු සලකන්නේ දෙවි කෙනෙක් හැටියට. උමේරු ලෙබ්බේ නම් අලි අල්ලන්නකු විසින් 1925 වසරේදී එරාවුර් ප්‍රදේශයේදී අල්ලා ගන්නා ලද ඇත්පැටවුන් දෙදෙනෙකු මහනුවර ගිරාගම ටිකිරි බණ්ඩා මාම්පිටිය දිශාවේ විසින් මිලදී ගත්තේය. රාජායතා ශ්‍රී දල්දා මාලිගාවට පූජා කරලා තින්නේ 1938 වසරේ. එවකට පිළිමතලාවේ ගිරාගම් බලාවේ පදිංචිව සිටි ටිකිරි බණ්ඩා මාම්පිටියේ කියන දිසහපතිතුමන් විසින් තමයි පූජා කරලා තියෙන්නේ. ඒ රාජත් සමගම තව ඇත්තු බාණක් පූජා කරා කියලා තමයි අපේ ඉතිහාස කතාවල කියවෙන්නේ. ඒ ඇත්තු බාණට තවත් කන්දා කියන ඇතෙකුත් රාජත් සමග ශ්‍රී දල්දා මාලිගාවට පූජා කරලා තිනවා. රුපියල් 3800කට තමයි මේ ඇත්තු බාණම මාම්පිටි දිසාවේ මිලදී අරගෙන තියෙන්නේ. රාජා වගේම කන්දත් විටින් විට දල්දා කරඬුව වැඩම වල තිනවා. නමුත් වැඩිමනක්ම කාර්යය සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ රාජායතාට. ඒක නිසා රාජා ඉතාමත්ම ප්‍රසිද්ධ වුණා. ඒ වගේම එක්තරා කාලයක් රාජා කරඬුව වැඩම උප 1940 ගණන් වල 45 දින් වගේ තමයි ඉස්සෙල්ලාම කරඬුව වැඩම වල තියෙන්නේ. ඒ කාලේ ඉඳන් 1987 අන්තිමටම බොහෝම අසනීප තත්වෙන් ඉඳලත් ඒ සේවයේ ඉටු කළා. රාජාගේ බොහොම අභිමානවත් ගමන සහ බොහොම සංසුන් භාවය බොහොම පට්ටලව වැඩමුණ කියලා ඒ පට්ටල විදිහට කරඬුව වැඩමුවන්නම ඉපදිච්ච ඇතෙක් කියන එක මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. රාජා සිව්පා සතුකු ලෙස උපත ලැබුවද මිනිසත්කමට සමාන ගතිගුණ සහ ඇවතුම් පැවතුම් ඇත්තකි. මෙරට ඇත්පර්පුරේ පරමාදර්ශී ලෙස සදාකාලිකවම රාජාව සලකන්නට වන්නේ ඒ නිසාවෙනි. වරක මදකිපී සිටි රාජා කටුගස්තොට පාරේ කලබලයෙන් දිවයද්දී පාරේ සිටි අන්ධ පුද්ගලයෙකු හොඩින්ගෙන ආරක්ෂා සහිත තැනක තැබූ බවට ඇහින් දුටු සාක්ෂි අදද වෙයි. මේ රජින හෝටලේ පාමුල 1955 රාත්‍රියේ මේ වීදි දෙපස විශාල පිරිසක් රැස් වෙනවා. ඒ රැස් වෙන්නේ එදා ඇසල උත්සවයේ ඇසල පෙරහැර බලන්නට. පෙරහැර බොහොම රාජකීය ලීලාවෙන් තේජාන්විතව ඉදිරියට හැදෙනවා. එදා කරඬුව වඩම්මවේ රාජා ඇතා. රාජා ඇතා මේ ස්ථානයේ හිටි හිටි ඇවිත් නවතිනවා. ඇතා එක අඩියක්වත් ඉස්සරහට ගියේ නැහැ. පසුව නුගවෙල දියවඩන නිලමෙතුමා මේ ස්ථානෙට එනවා. ඇවිත් පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා පස්සේ එතුමාට තේරෙනවා රන්සිබිකේ පටි කැඩි ගොස් ඇති අයුරු. ඒ නිසා ඇතා එක පාදයක්වත් ඉස්සරහට තියන්නේ නැහැ කියන දේ ඒ සියලු දෙනාට එදා තේරුම් යනවා. ඒ ඉතිහාසගත වීමත් එක්ක මාලිගාවේ එවකට සදහතුක කරඬුව වැඩම කළ රාජා ඇතා මුළු මහත් බොදු දනන්ගේම ගෞරවාදරයට පූජනීයත්වයට පත් වෙන අමරණීය වස්තුවක් බවට පත් වෙනවා. මම එක දවසක් මං වඳින්න ඇවිල්ලා මං අපව යනකොට රාජාත් තවත් අලියෙකුත් වහල් කර ළඟ හිටියා. මං දැක්කා දඟවැල් ගොඩක් දාලා බැඳලා ඉන්නවා. මං දැනගත්තා රාජා මොකක් හරි දඟකාරකමක් කරලා තමයි තියෙන කෙනෙක්. ඉතින් වඩා උනන්දුවෙන් මං ඒ දේ බලාගෙන හිටියා. රාජාව ඒ වෙලාවේ මෙල්ල කරගත්තේ එවකට හිටපු දියවඩන නිලමෙතුමාගේ උපදෙස් පරිදි දල්දා මාලිගාවේ හතරපේරුවේ හේවිසි කණ්ඩායමේ කීප දෙනෙක් ගෙන්නලා පෙරහැරේ ගමන් පද ගමන් හේවිසි පද වාදනය කරාම පස්සේ
राजा बहुम सांसुम वेला बहुम होगी यार मुने तिबुण रौद्र दंगकार गति नती वेला विनत्न के अरगने अन्न पुलवांग अवस्था क्लबुना इतिंग मट एवेला तेरना राजा कोई तरंगे पेरहरे हंडट पुरुदेला इन दिन मट एवेला हितुना एकदास नमसीय असू हय वसरेदी जातिक वस्तु अक्लेस नमकं रद राजा एकदास नमसीय असू वट वसरे जूली दहसे वनिदा पेरवरु दहय दहसे एट पामन मेलव हरगिये वसर हैट तुनक आयुकाल्याक निम करमेनी संसार पुरुद्देन दलदा वलम्मन्नट उपन राजागे निक्मीम दलदा पेरहरट पिरिमैसिय नुहकी अडुवक इदिरिकलेय මිනිසෙකුට නොදෙවෙනි මහා නැනගුණ සම්භාරයකින් පිරිපුන් රාජා අදද අද මෙන් මතුවටද මෙරට ජනමන තුල පූජනීය ජාතික වස්තුවක් ලෙස වැජබෙනු නියතය. රාජා ඇතුගෙන් පසු රත්නපුර සමන් දේවාලයේ සමන් රාජා, හුණුපිටිය ගංගාරාමේ දලකොටා හෙවත් රුවන් රාජා, හෙයියන්තුඩුවේ රාජා, මිල්ලංගොඩ ලොකු රාජා දලදා වැඩමවීමේ මේ පූජනීය වගකීමට විටින් විට උර දී තිබේ. 2005 වසරේදී දේවල් නිරතුමා මුළු ලංකාවේම දල ඇත්තු තෝරාගෙන ඒ දල ඇත්තුන්ගෙන් ඇත්තු පස් දෙනෙක් තෝරාගත්තා මේ පෙරහැර කරන්න වැඩමවන්න. ඒ තමයි මිල්ලංගොඩ රාජායතත්, නැදුංගමේ රාජායතත්, දලදා මාලිගාවේ ඉන්දිරා රාජායතත්, වැවලදෙනිය විහාරයේ රාජායතත්, රුහුණු මහකතරගම දේවාලේ වාසනායතත්. එයින් අද වෙනකොට මේ මිල්ලංගොඩ ලොකු රාජා මිය ගිහිල්ලා දල ඇත්තු හතර දෙනා ඉතුරු වෙලා ඉන්නේ. ඇතරම මේ ඇත්තු මට මතකයි නිලමෙතුමා තෝරගන්නකොට විශේෂයෙන්ම බැලුවේ දල ඇත් පන්තියේ මුළු ලංකාවේම දල ඇත් පන්තියේ සුවිශේෂ ඇත්තු පස් දෙනා විතරයි මේ වෙලාවේ තෝරාගත්තේ. ඒකට හේතුව තමයි ශරීර ප්‍රමාණයෙන් විශාල දල යුගලේ පිහිටලා තියෙන විදිය. ඒ වගේම අපි කියනවා මේ අලි භාෂාවේදී අපි කියනවා ඉහකර ඔසවලා තියෙනවා කියලා. ඒ කියන්නේ තේජාන්විත බවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිස ඔසවලා ඉන්න ඇතෙක් වෙන්න ඕනේ. ඒ වගේම අපි අලි ගැන කතා කරනකොට කියනවා ආසනය කියලා කියනවා. ආසනය කියන්නේ ආයේ කොඳු නාරටිය පිහිටලා තියෙන්න ඕනේ. වතපුටුව බඳින්න පුළුවන් ආකාරයට පිහිටලා තියෙන්න ඕනේ. ඒ විදිහට බලලා තමයි මේ ඇත්තු පස් දෙනා තෝරාගත්තේ. දේශීය වෛද්‍ය විද්‍යාවේ මහා ප්‍රාඥයෙකු නිලම්මාර වෙදහාමුදුරුවන්ට රෝගියෙකු සුව කිරීමට තුටුපඳුරු ලෙස ඉන්දියාවේ මහරජා කෙනෙකුගෙන් ඇත් පැටවුන් දෙදෙනෙකු ලැබින. ඉන් එක් ඇත් පැටවකු හොරණ උඩුව ප්‍රදේශයේ කෙනෙකුට ලැබුණු අතර පසුව ඒ ඇත් පැටවා නැදුන්ගමුවේ වෙද මහතා මිලදී ගත්තේය. එයින් නැදුන්ගමුවේ රාජා නම් ලද ඇතු අද නැදුන්ගමුවේ හර්ෂ විජය වෙද මහතා සතුව සිටී. නීලම්මහර වෙදහාමුදුරන්ගේ පන්සල් වත්තේ එහාට මෙහාට දඟලන දුවන පනින ඇත් පැටවු දෙන්නා අපේ හාමුදුරන්ට කරදරයක් වුණා. නායක හාමුදුර මොකද කරේ? නිදහසේ වෙදකර්මය කරගන්න ඕන හින්දා මේ ඇත් පැටවු දෙන්න විකුණන්න තීරණය කරා. ඒ වුණාට නායක හාමුදුරෝ කිසිම දවසක හිතුවේ නැහැ මේ ඇත් පැටවු දෙන්න අතරේ ශ්‍රී දළදා වහන්සේ වඩම්මන් හස්ති රාජා හිඳී කියලා. නැදුන්ගමුවේ ඇත්ගාලට ආලෝකයක් ලැබුණේ වර්තමානයේ දළදා හාමුදුරුව වඩම්මන නැදුන්ගමුවේ රාජා හිඳා. හීලෑ අලි ඇතුන් අතර සිටින මේ සද්දන්තම ඇතු 2005 වසරේ පළමුව උත්තම දළදා වැඩමවීමේ වරම් හිමි කරගත්තේ වත්මන් දියවඩන නිලමේ තුමන්ගේ ඇරයුමෙනි. එතෙන් සිට අටවතාවක් දළදා වැඩමවා ඇති නැදුන්ගමුවේ රාජා මෙවර නුවරට ගමන් අරඹන්නේ නවවන වරටත් එම පූජනීය උරුමය ලැබෙන බලාපොරොත්තුවෙන්. නැදුන්ගමුවේ සිට රාජා නුවරට ගමන් අරඹන්නේ
සාම්ප්‍රදායික වතාවත් සිදු කිරීමෙනි. දියවඩන නිලමේතුමන්ගේ නියෝජිතයන් තුන් මාසයකට පෙර සිදු කරන ලද ආරාධනය අනුව ගමනට සූදානම් වන රාජා සුබ නැකතට කැවුම් කිරිබත් කා පිරිත් පැන් බී පිරිත් පැන් හිස ගල්වා ගමන් අරබයි. නැදුංගමුවේ රාජා හස්තිරාජයා කරන් ශ්‍රී දළදා වහන්සේ වඩම්මද්දී මන් දැකපු විශේෂ ගති ලක්ෂණ තමයි අර පෙර හිටපු ඒ රාජා හස්තිරාජයා වගේ අවුරුදු 40 ගානක් ශ්‍රී දළදා වහන්සේ වඩම්මවපු රාජා හස්තිරාජයා වාගේ බොහොම සංවරව ඒ පිරුවට සුදු පිරුවට උඩින් ගාම්භීර ලීලාවෙන් ගමන් කරන ස්වභාවයක් මන් දැකලා තියෙනවා. මෙවැනි ලක්ෂණ සත්තුන්ට පහළ වෙන්නේ ඒගොල්ලන්ගේ පෙර කල පින් නිසා කියලා මං හිතනවා. නැදුංගමුවේ රාජා දිනකට කිලෝමීටර 10ත් 20ත් අතර දුරක් ගමන් කරනවා. ඒ දුරත් දහවල් ගමන් කරන්නේ ඉතා ස්වල්ප වශයෙන්. උත්තම මුනි දළදා වඩම්මන පූජනීය කටයුත්තට යන නැදුන්ගමුවේ රාජාට මගතොටින් ලැබෙන්නේ වන්දනාමාන ප්‍රමුඛ සැලකිලි ගොඩක්. උදෑසනත් සන්ධ්‍යාවත් මෙන්ම රාත්‍රී ලන්තෑරුම් එළිගමනත් රාජා ඉතා ප්‍රිය කරයි. වෙහෙස දැනුණු විටක ඒ අසල සුදුසු තැනක ඔහු ගිමන් හරිනවා. පයින් යන ගමනේ කාට කාටත් විඩාව මහන්සිය දැනෙනවනේ. ඒ ආපු ගමන නිට්ටඹුවේ නාපාගොඩ පිරිවෙනේ නැවතිලා ගිමන් හැරලා නාල කරලා රැට කාලා කොමාරි අද උදෑසනම මහනුවර දනදා හාමුදුරුව බැහැදකින්ට යන ගමන පිටත් වෙනවා. ඉරමුදුන්ගෙන්ද කලින් මේ ගමන යන්න ඕනේ. නාල කරලා මග නැවතිලා කාලා බීලා යන්න එපා. එහිඳ බොහොම හිමින් පරිස්සමට ඇතා මේ ගමන යන්න ඕනේ. අද බුදු සරණයි දෙවි පිටයි කියලා මේ ගමන පිටත් වෙනවා. දින පහක් පුරා නැදුන්ගමුව රාජාගේ නුවර ගමනට මෙවර මිත්‍රයෙකුත් එක් වුණා. ඒ කෝඩුකාර ගැටබරුවේ නන්ද මිත්‍රයි. රාජා උපතේ වාසනා මහිමින් නද මහඟු අවස්ථාවට මුහුණ දෙන ආකාරය පිළිබඳ නන්දි මිත්‍රට හොඳ අධ්‍යයනයක් මේ අවස්ථාවෙන් ලැබෙන්නේ. මල් ගෝමර පෙති ගෝමර මගුල්ලතා බුදු වෙන බුදු රජුට පිට දුන් සිහිල් දියපොදක සිසිලින් ගත සනසා ගන්නට ලැබෙන ඉඩ රාජාට විශාල සතුටක්. දිය නාන අතරතුරේ අලි බලන්නන් අලි භාෂාවෙන් ලබා දෙන උපදෙස්ත ඔහු අපූර්වට පිළිපදිනවා. ඇතාට වෙන ඇතෙක් නැත කිංගල්ලා I
අලුත්නුවර දේවාලයේ වැඳ දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් ආශිර්වාද ලබන්නටද නැදුන්ගමුවේ රාජා අමතක කරන්නේ නැහැ. කඩුගන්නාව දුර්ගයේ අතරමඟ සිහිල් පැන් පොදක් ලබන රාජා කඩුගන්නාව තරණය කොට මෙසේ කන්ද උඩරටට ප්‍රවිෂ්ඨ වෙනවා. මග දෙපසින් වැඳුම් පිදුම් ලැබමින් මම ආපු ආඩම්බරකාර ගමනේ නිමාව ශ්‍රී දළදා වන්දනාව. දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් මෙවර දළදා පෙරහැරට එකතු වන්නට මට දැන් අවසරයි. දළදා මාලිගාවේ ඇත් පන්තිය සතුව ඇතුන් නව දිනෙකු සිටී. ඒ ජනරාජා, මිගාර, සිංහරාජා, ඉන්දිරාජා, ඒකදන්තයා, විජයරාජා, කාවේරි රාජා, බුරුම රාජා, මියන් රාජායි. යතර ඉන්දිරාජා 1986 වසරේදී එවකට ඉන්දිය අගමැතිවරයාව සිටි රජීව් ගාන්ධි මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කර තිබේ. එවකට නොමේරු ඇත්පටුවක වූ ඉන්දිරාජා අද 30 වියේද සපිරු ජව සම්පන්න තරුණියකි. සාම්ප්‍රදායිකව දළදා වඩම්මන්නට 40 විය සපිරු පරිණත ඇතකු තෝරාගත්තද ඉන්දිරාජා සතු විශිෂ්ටතා සහ ප්‍රසන්න ගති පැවතුම් නිසාම නාඹර තරුණ වියේදීම දළදාව වැඩම්මවීමේ වරම් ඉන්දිරාජාට හිමි විය. දළදා මාලිගාව ඇත් පන්තියේ ඉන්දිරාජාට වැඩිමාළු ඇත්තු දෙන්නෙක් ඉන්නවා. ඒකදන්තයයි ජනරාජයි. නමුත් ඒ දෙන්නට වැඩිය විශේෂ ස්ථානයක් ඉන්දිරාජාට හිමි වෙනවා. මොකද මේ පෙරහැර කරඬුව වැඩම්මන්න තෝරාගෙන තියෙන එකත් එක්ක. ඇත්තෙන්ම ඉන්දිරාජාට රාජගේ ගතිගුණ හුඟක් තියෙනවා. මම දැක රාජා ඉස්සර 2005 ආදාහන මළුවෙන් කරඬුව වැඩමවාගෙන එන අවස්ථාවේ එක පාවඩයක් හුළඟේ ගියා. ඇතා ඒ පාවඩේ හුළඟේ ගියත් එක්කම එක පාරම නැවතුණා. නැවතිලා නැවතත් රාජකාරියත්තන් විසින් ගිහිල්ලා ඒ පාවඩේ ගෙනල්ලා නැවත එළනතුරු ඉන්දිරාජා නෙමෙයි එතනින් හෙල්ලුණේ. ක්‍රිෂ්ණමූර්ති මැතිතුමා තමයි ඉන්දියාවේදී ඉන්දිරාජා ඉන්දියාවේ ඉන්න කාලේ පැටියෙක් කාලේ ක්‍රිෂ්ණමූර්ති මැතිතුමාගේ කළමනාකාරීත්වයෙන් පාලනය වුණ ආයතනයක තමයි ඉන්දිරාජා ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඒ තිබුණ මතකයේ උඩ ක්‍රිෂ්ණමූර්ති ගුරුතුමන් මට කිව්වා මේ සුනිල් මට ඉන්දිරාජා බලන්න ආසයි. ඒක නිසා යන් කියලා මම කිව්වා මහවලුවේ ඉන්නවා. මං සර්ව එතෙන්ට එක් කරගෙන යන්නම් කියලා. පස්සේ මං එතෙන්ට එක් කරගෙන ගියාම එතකොටත්
ඉන්දිරාජ ලංකාවට ඇවිල්ලා අවුරුදු 15ක් ඉට්ටු වෙන්න යනවා. මට ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්ති මැතිතුමා කිව්වා දැන් මේක මේ අලියෙකුගේ මතකය පිරික්සා බලන්න තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් ඒක නිසා අපි බලමු මෙයාට ඉන්දියාවේදී කතා කරපු භාෂාව නෙමෙයි දැන් ලංකාවේ අලි භාෂාව වෙන්නේ අපි කතා කරන්නේ. ඉන්දියාවේදී කතා කරපු භාෂාව ඩිංගක් හරි මතකයක් තියෙනවද කියලා. ඇතාට කන්න දීලා පස්සේ ඇතත් එක්ක හොඳට කතා කරලා කටහඬ හුරු වුණාට පස්සේ ඉන්දිරාජට දන ගහන්න කියලා ඒ ඉන්දියානු භාෂාවෙන් කිව්වා. ඒ ඉන්දියානු භාෂාවෙන් කිව්වම බොහොම කීකරුව ක්‍රිෂ්ණමූර්ති මහත්තයා ළඟ මෙහෙම දන ගහලා හොඬේ උස්සලා නලල මත තියලා නිකන් ආචාර කරනවා වගේ ක්‍රිෂ්ණමූර්ති මහත්තුමාට ආචාර කරා. අලියෙකුගේ මතකය ඔය අවුරුදු 15කට පස්සේ. ඉතින් අලියෙකුගේ මතකය අන්න එහෙමයි. දළදා මාලිගාවේ දැල ඇත්තු එතකොට වැඩම්ම නැත්තු යොදා ගන්න ලොකු අපහසුතාවයක් වෙලා තියෙනවා මේ දළ ඇත්තුන්ගේ තියෙන අඩුපාඩුවත් එක්ක. දැනට ලංකාවේ හීලෑ අලි ඇත්තුන්ගේ දළ ඇත් පන්තියේ ඉන්දියාවෙන් ගෙනාපු ඇත්තු 4 දෙනෙක් විතර ඉන්නවා. ඉන්දියාවේ ඇත්තු අපේ මේ කාර්ය සඳහා ඇත්තටම හොඳටම සුදුසුයි. ඉතින් ඉන්දියාවේ මේ ඉන්න දළ ඇත්තුන්ගේ ප්‍රමාණයත් එක්ක ලංකාවට මේ දළ ඇත්තු ඉන්දියාවෙන් ගේන්න පුළුවන් නම් හොඳයි කියන එක අපි හැමදාම කතා කරනවා. කෑගල්ල වැවල දිනියේ ඇතා අද තරමක් රෝගාතුරව සිටියද මෙවර දෑලේ ඇතකු ලෙස දළදා වන්දනාවට එක්වේ. අපේ විහාරස්ථානයේ රාජා හස්තියා 1976 වර්ෂයේ අඟුණකොළ පැලැස්ස වනාන්තරයෙන් අල්ලගන්න යෙදුනේ පීපීජි කලුගල්ල අමාත්‍යතුමා කැලෙන් අල්ලගත්ත ඇත්රාජයා අපේ විහාරස්ථානයට පූජා කරන්නට යෙදුනා. 1977 ඉඳලා මේ ඇත්තා අද දක්වාම අපේ විහාරස්ථානයේ තමයි ඉන්නේ. ඒ වගේමයි වෙනත් ඇතුන්ට නැති අංගලක්ෂණ රාශියක් මේ හත්තියාට තිබෙනවයි කියන කාරණය අපි දන්න දෙයක්. ඒ වගේම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නෙළුමෙතුමත් මේ ඇත්රාජයා පිළිබඳ විශේෂ සැලකිල්ලක් අවධානයක් දක්වනවා. ඒ වගේමයි ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා පෙරහැරේ දළදා කරඬුව අවුරුදු 10-15ක පමණ කාල පරිච්ඡේදයක ඉඳලා වඩම්මන්නට යෙදෙනවා. දැන් වාසනා කියන්නේ කතරගම ඇතා. නම් අපේ පෙරහැර දෙක මේකට වැටෙන කාලෙකදී වාසනාට මෙහෙ ඉන්න බෑ. එහෙ පෙරහැරට ඉන්න ඕන නිසා. නමුත් අද අපි අතරේ ඉන්න ලස්සනම ඇතා. ඒ කියන්නේ මේ කටේ උත්තර බොහොම සුදුසුම ඇතා. වාසනා කියන එකත් මං කියන්න ඕන. මංගල කුලයේ උපන් තෙදවත් කතරගම වාසනා ඇතා දළදා වඩම්මන්නට වරම් ලැබුවද මෙවර කතරගම පෙරහැර මංගල්‍යයේ දේවාභරණ වැඩම්ම වීමට කැප වී සිටි. අවුරුත් කතා කරනවා මේ අස්කිරියේ රාජු ඇත්පැටියා ගැන. දැන් එයාගේ වයස අවුරුදු 6යි. ඉතින් ඒ ඇත්පැටියා කරඬුව වැඩම්මයි පෙරහැර කරඬුව වැඩම්මයි කියන එක නම් ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් මෙයාට දැල ඇත්තු කොහෙන් ඉඳීද කියන එක කවුරුත් කතා කරන දෙයක්. ඉතින් දැනට නම් එහෙම රාජු ඇත්පැටියාට හරියන දළ ඇත්පැටව තාම අපේ ඇත්පන්ති වල නම් කොහෙවත් ලංකාවේ තාම නැහැ. ඇතකුගේ කරඬුව බඳිනවාට අපි කියන්නේ වත බඳිනවා කියලා. වත පුටුව කියලා දෙයක් තියෙනවා. ඒ වත පුටුව කොට්ටයක් මතට ඒ වත පුටුව තියලා එහි රැහන් වලින් තද කළා. ඊට පස්සේ ගාංචු වලින් සැදුණු පටි තද කළා තමයි වත පුටුව
බඳින්නේ වතපුටුව බැඳීම ඉතාමත්ම විශේෂඥයෙක් විසින් කරන්න ඕන කාරණයක් ශ්‍රී දල්දා මාලිගාවේ කටයුත්ත බාරව ඉන්නේ ගුරුදෙනී විදානි මහත්මයාට තමයි රාජකාරිය බාර ඒ වත බැඳින්න ඉස්සර වෙලා පිරිත් පැන් කලයක් කහ වතුර යෙදූ වරය පිරිසිදු කළා ඇතාගේ පිට දෝවණය කළා තමයි හරියට මංගල නැකතට තමයි වතපුටුව ඇතා පිටේ තියන්නේ ඉන් පස්සේ ඇතාගේ සැරසිලි සියල්ල මේ ඇත්හැට්ටේ කං කංකොපු සහ නැතිමාලේ කියන ඇඳුම් වලින් සරසලා ඊට පස්සේ රන්සිවිගය වතපුටු උඩ තියලා බැඳලා මල්මාල වලින් සරසලා සියල්ලම කරඬුව වැඩමෝල තැන්පත් කරන්න ඉස්සර වෙලා ඒ සියල්ලම කටයුතු කරලා අවසන් කරන්න ඕන කරඬුව දිවන් නෙලමෙතුමන් උඩමාලේ සිට පාතමාලේට වැඩමෝල එතනින් අඹරාව හරහා ඇවිල්ලා වතබඳින ස්ථානයට ඇවිත් ඒවාව බාර නායක හඳුරන් වහන්සේත් සමග ඇතා අපිට තැන්පත් කරන අවස්ථාවේදී කාර්ය කරන කෝරාල සහ වටෝරු රාල කියන දෙන්නා නිලැඳුමින් සැරසිලා ඇතා පිටට නැගලා එතෙන්දී තමයි සදාතුක ඒ පෙරහැර කරඬුව සංසිවිගය ඇතුළේ තැන්පත් කරන්නේ. ඒ සියල්ල අවසන් වුණාට පස්සේ ගරු දියවඩන නිලමෙතුමන් විසින් කරඬුවට මල් මාලයක් පළඳනවා. ඒ මල් මාලේ පළඳලා ආවර වුණාට පස්සේ ඇතා ගමනට සැරසුනාම තමයි ඒ රාජකාරිකරුවන් ගුරුදරින් රාජකාරිකරුවන් විසින් ඇතාගේ දලකොපු වලට මාල පළඳන්න පුළුවන්. නමුත් කුඹල් පෙරහැරදී අපි මේ මාල පළඳන්නේ නැහැ. මාල අපි පළඳන්නේ මහා කුඹල් පෙරහැරේදී දින් තමයි අපි මාල පළඳන්නේ. නමුත් රන්දෝලි පෙරහැරදී දිගටම මාල පළඳන්න ඕන. එතෙන්දී ඇතා වහල්කඩින් සඳගල ගාවට බහිනකොට ඒ බහින්නෙත් නැකතකට ඒ නැකතේදී තමයි දෙවනි වෙඩිල්ල පත්තු කරන්නේ. ඒ දෙවනි වෙඩිල්ලෙන් අපි ගෙනියන සංඥාව තමයි පෙරහැර දැන් පිටත් වුණා කියන එක. ඒ වෙලාවට ඇතා සඳගලින් බැහැලා ගිහිල්ලා ඉස්සරහා දල්දා මාලිගාවේ පෙරහැර සම්පූර්ණයෙන්ම වීදිගත වුණාට පස්සේ හරියටම වෙලාවට මෙතනින් පිටත් වෙලා දියවඩන නිලමෙතුමන් නිලමෙතුමා ඉදිරිපිට නටන වෙස් නැට්ටුවන් සමග ඔතන ඉස්සරහට ගියාට පස්සේ සතර දේවාලයේ පෙරහැරේ සමග එකතු වෙලා ඔතනින් වීදි සංචාරය කළා නැවත වතාවක් ශ්‍රී දල්දා මාලිගාවට ගෙවදෙන්න සංසාර පුරුද්දෙන්ම ශ්‍රී දලදා වඩම්මන්නට වරම් ලද මාලිගාවේ රාජා ඇතු අද උතුම් මිනිසත් ආත්මයක් ලැබුවාට සැක නැත නැදුම්ගමුවේ රාජා සහ ඉන්දිරාජාද අනිකුත් දලදා වඩම්මන ලද ඇතුන්ද එම පින් බලෙන් පිරු පාරමිතාවෙන් හෙට උතුම් මිනිසත් ආත්මයක් ලැබනු ඇත සංසාර පුරුද්දෙන්ම උරුමය රැගෙන තවත් ඇද්දුරාවලියක් හෙට දලදා වඩම්මන්නට වරම් ලැබනු ඇත ඒ දලදා පෙරහැර නරඹන මිනිස් කැල අතර සිට මිනිස් ආත්මය ලද දලදා වැඩම්ම වූ මහා ඇතුන් ඒ පෙරහැර දෙස බලා සාදුනාද නගනු ඇත